ඔබ වහන්සේ හාමුදුරුවෝ නමක්ද? කොහොමද පේන්නේ? මට ඒක හරියටම කියන්න පුළුවන්ද? නෑ නෑ, ඔයාට පේන්නේ කොහොමද? ඔබ වහන්සේ ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ ඒ සිවුර පැළඳගෙන ඉන්නවා. එතකොට අරහත් බෞද්ධ ජනය හැම වෙලේම වන්දනාමාන කරන ওই සිවුරට. ඕක ඇතුළේ ඉන්න මිනිස්සයාට නෙමෙයි. ඒක තමයි උඹලට වැරදුනේ. මට හරියටම කියන්න පුළුවන්ද ඔය ඕකේ පැළඳගෙන ඉන්නේ ඔබ වහන්සේ හාමුදුරුවෝ නමක්ද නැත්නම් සාමාන්‍ය මිනිස්සෙක්ද? මේක උසාවියද? මම සාමාන්‍ය මිනිස්සෙක්. හරි අනුස්. මම සාමාන්‍ය මිනිස්සෙක්. ගිහියෙක්ද? මට කියන්න පුළුවන්ද ගිහියෙක්ද නැත්නම් පැවිද්දෙක්ද? ගිහි පැවිදි දෙකම නැහැ. දෙකටම අයිති නැහැ. එහෙනම් ඇයි ඔබ වහන්සේ සිවුරක් පළඳින්නේ? මේක මගේ ඇඳුම. ඇඳුම කියන්නේ? ඒ කියන්නේ ඔබ වහන්සේ යුනිෆෝම් එක. ඒ කියන්නේ මොකක්ද? සංවිධානයක්ද මොකක් හරි? නෑ නෑ, මම තනියෙන් ඉන්නේ. මට කිසි සංවිධානයක් නෑ. මේ කවුරු හරි ඔතන මේක බලන් ඉන්න අය මේක ස්ක්‍රීන් රෙකෝඩ් එකක් ගන්න. ඔබ වහන්සේ මං අහන හැම ප්‍රශ්නයකටම උත්තර දෙන්න ඕනේ. හරි. ඔව් ගන්න ගන්න. හරි. මට ෆෝන් කරන විදිය හොඳයි. ඒ නිසා තමයි මම ඔයාව තියාගත්තේ. ආන්න. මම දැක්කා මම මේ ඇත්තටම මේ අනුන්ගේ ගෙස්ට් වලට යන මිනිස්සු එක්කත් එහෙම නෙමෙයි. මටත් ෆෑන් බේස් එකක් ඉන්නවා, මගේත් පිරිසක් ඉන්නවා. මම මේ ඔයාගේ වීඩියෝ ගොඩක් දැක්කා. සමාජ මාධ්‍ය වල ගොඩක් සංසරණය වෙනවා. ඒ කියන්නේ ගොඩක් තැන් තැන් වල මේ දැක්කා වාගේ මේ ඊයේ පෙරේද ලයිව් වල කීපයක්ම තියෙනවා. ඉතින් මට කියන්න පුළුවන් මේ ඇත්තටම ඇයි මේ විදිහට හැසිරෙන්නේ? ඔය සිවුරෙන් නිරූපණය කරන්න සංකේතවත් කරන්නේ බෞද්ධ ආගම නේද? මට හරියටම කියන්නේ භික්ෂුන් වහන්සේ කෙනෙක් නෙමෙයිද? නෑ, මෙහෙමනේ. ඔව්, මම ඔය කවුරුවත් නෙවෙයි. I'm no one කියන්නේ. එතකොට ඇයි සිවුරක් අඳින්නේ? සිවුර වාට සිවුර වුණාට මට මේක ඇඳුමක්. මේ මම මනුස්සයන් සාමාන්‍යයෙන් කිසිම වෙලාවක අපහාස කරන්නෙත් නැහැ. එහෙම වචනයක්වත් කියන්නෙත් නැහැ. නෑ, මම වලට කියලාත් නෑනේ. මම ගුණවර්පයක් කියලා නෑනේ කාටවත්. වචනයක්වත් කියලා නෑ මම. එතකොට අපි ඔබතුමාව හඳුන්වන්න ඕනේ මොකද්ද? ඒ කියන්නේ නමකින්ද නැත්නම් ස්වාමීන් වහන්සේ කියලාද? ඔය TikTok account එකේ නම තියෙන අන්නේ නම දුන්නේ ඒකට. විශ්ව බුද්ධ නේද? එහෙමද තියෙන්නේ? ඒ කියන්නේ ඒක දැන් කිව්වේ ඇහෙන්නේ. ඒක තමයි නම. එහෙමයි තියෙන්නේ. බුද්ධ කියන නම කොහමද පාවිච්චි කරන්නේ? නෑ, ඒක ඔයාට අදාළ නෑ. ඒක මගේ නමනේ. නෑ, ඔයා එහෙම කතා කරන්න එපා. හරි, මේකයි දැන් මම මේකට කවදාවත් මම අනුන්ගේ දෙයකට කතා දැන් ඔයා මාව මේ ගෙස්ට් එකෙන් අයින් කරන්න එපා. බෑ, අයින් කරොත් ඔයාට ඔයා සම්පූර්ණ වැරදි මනුස්සයෙක් කියලා මේ මිනිස්සු පිළිගන්නේ. නෑ, මට ඔයාව තියාගන්න අයිතියක් තියෙනවා, යවන්න අයිතියක් තියෙනවා. ඔයාට රිස්ක් කරන්න බෑ. ඔයා සතුටු වෙන්න ඔයාට මම කතා කරන්න අවස්ථාව දුන්න එකට. එහෙම මට ඔයාගේ කිසියම් දෙයකට කතා මෙහෙමයි මාව දන්න පිරිස දැන් මෙතන විශාල පිරිසක් ඉන්නවා මාව අඳුරන. හරි, ඊට පස්සේ ඒ වගේම වාගේ ඐඩෙන්ටිටි එක කියන්න ඕනේ නැහැ. අහන ප්‍රශ්න ටික අහගෙන යන්න ඉක්මනට මට උත්තර දීගෙන ඉවර කරන්න. ඔව්, අපි දැක්ක වීඩියෝ එකක ඔබතුමා ඉන්නවා මේ කරාම්බුවක් දාගෙන රැප් එකකුත් අහගෙන. හරි, ආතල් එකේ චිල් එකේ. ඔව්. එතකොට මේ මම එහෙමත් ඉන්නවා මට හිතුනාම විශ්ව බුද්ධ නමින් හඳුන්වා ගනිමින් බුදුදහමට අපහස වන අයුරින් සමාජ මාධ්‍ය හැසිරුණු චීවරධාරියාව එළඹෙන 19 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර චීවරධාරියාව කලගෙඩිහින ප්‍රදේශයේ පෞද්ගලික ගොඩනැගිල්ලක සිටියදී අත්අඩංගුවටගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබෙනවා. පහුගිය සතිය එකහමාර තුල Facebook TikTok හරහා විශාල බුදුදහමට ඉගරුවන ආකාර චීවරයක් දරාගෙන ප්‍රකාශ රාශියක් කරමින් හැසිරිච්ච ඒ පුජ්‍යලයා අද අධිකරණ ඉදිරිපත් කරලා අධිකරණයේ මගින් බන්ධනාගාරගත කරලා මානසික වෛද්‍ය වාර්තාවක් ගන්නට නියම කළා. අපි කියනවා මේවා මානසික ලෙඩ්ඩු කරන දේවල් නෙවෙයි. මේ පුද්ගලව නඩත්තු කරන්නේ කවුද? මේ පුද්ගලයාට මුදල් එන්නේ කොහෙන්ද කියන කාරණා පිළිබඳව අධිකරණයේ අවධානය යොමු විය යුතුයි. අපි යුක්තිය බලාපොරොත්තු වෙනවා. මේ විදියට තවදුරටත් මේකට යන්න දෙන්න බෑ.
දිගටම රාජාංගනයක හාමුදුරු කෙනෙක් ඇවිල්ලා හාමුදුරු කෙනෙක් හැටපෙන ඉඳලමින් ඉස්සෙල්ලා කටයුතු කරා. ඒ වගේම නතාෂල ඇවිල්ලා කරනවා. මේ වගේ දලදා හාමුදුරන්ට අපහාස කරනවා. ජරම්ල ඇවිල්ලා අපහාස කරනවා. මේවා හුදකලා සිද්ධි නෙවෙයි. මේ සිද්ධි එකින් එක එකින් අර හිර කරලා මේවා විසඳන්න බෑ. මහානායක හාමුදුරනේ සංවිධානාත්මක සිද්ධ වෙන දුදහම විනාශ කරන්න ක්‍රියාත්මක වෙන කුමන්ත්‍රණ මේවදියා හුදකලා බලන්නේ නැතුව සමස්තයක් වශයෙන් දැකලා මීට අදාළ උත්තර සෙවිය යුතුයි.